ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණයේ ප්‍රධානම සටන් පාඩය තමයි එක රටක එක නීතියක් කියන එක. 50 මැතිවරණයක රිසල්ට් එක තමයි අපිට පේන්නේ තිබ්බේ. හැබැයි පාසක ප්‍රහාරයත් එක්ක තමයි අපි කවුරුත් දන්න කාරණාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මෙච්චර සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ පාසක වේලදා ප්‍රහාරයෙන් පස්සේ. මොකද අපි අවුරුදු ගාණක් කිව්වේවා මේ රටේ අතිමහත් සිංහල බෞද්ධ ජනතාව දැක්ක එක අනුතරක් විදියට මේ රටේ දෙමළ මිනිස්සු දැක්ක මේ මිනිස්සු කිව්වේ ඇත්ත ඉස්ලාම් මන්තවාදයක් තියෙනවා කියලා. ඉතින් ඒකට උත්තරයක් දෙන්න ආපු මිනිසයාගේ ප්‍රධාන සටන් පාඩේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානම සටන් පාඩේ තමයි එක රටක එක නීතියක් මද්රසා පාසල් තහනම හලාල් තහනම කාති උසාවි තහනම කොටිම්ම කියනවා නම් එකම රටක එකම හීනයක් කියන සුන්දර හීනේ තමයි පිට පෙන්නුවේ. නමුත් කියන්න ඕනේ අපි නම් කඩේ ගියෙත් නැහැ. විශේෂයෙන්ම මම බොහොම ඍජුව කියනවා කිසි දවසක මේ වත්මන් ආණ්ඩුවට කඩේ ගිහිල්ලත් නැහැ. කිසිම ආණ්ඩුවකට කඩේ ගිහිල්ලා නැහැ. කඩේ යන්න බලාපොරොත්තු වුකුත් නැහැ. මේ වෙද්දිත් දැන් සමහර වහන ප්‍රශ්නයක් තමයි ඇයි අපි නිහඬ කියලා. ඉතින් අපි නිහඬ නැහැ. දැන් ඒ කාලේ අපිට පර්ණ නඩුවක්කට මම උසාවි ගියත් විශේෂයෙන්ම හිරු රූප වහිනේසා දෙන රූප වහිනිය අපිට මේ මාධ්‍ය ආවරණය දුන්නා. ඉතින් දැන් මන් දන්නේ මේ මාධ්‍ය දෙකේ මිෂන් එක අවසන්ද කියලා. ඉතින් එයාලට දැන් මේ ජාතියට තියෙන අනුතුරු ගැන අපි කතා කරාම මේ මාධ්‍ය දෙක ඒ ගැන කතා කරන්නේ නැහැ. දැන් සිංහලයට කිසිම අනුතුරක් නැහැ වගේ තමයි මේ මාධ්‍ය විශේෂයෙන්ම. මම මේ අනිත් මාධ්‍ය සුද්ධ කරන නෙවෙයි මෙතෙන්දී. නමුත් මේ මාධ්‍ය දෙකට අපි ඒ කාලේ පොණු පුණා ස්තුති කරා. මොකද අපි එක කළ යුතුව තිබුණා ඒ කාලේ. මොකද මේ රටේ සිංහලයට පහර ගහන මම මේ කතා කරන්නේ ගිය UMP ආණ්ඩුව කාලේ මේ රටට සිංහල බෞද්ධයාට මේ රටට භික්ෂුන් වහන්සේලාට බෞද්ධ ආගමට පුරාවස්තු වලට යම්කිසි හානියක් වුණාද අපි ඒ ගැන කතා කරාද? අපි ඒව ගැන කතා කරන්න ගිහලා අපිට නඩුවක් දැම්මද? අපිව අත්අඩංගුවට ගත්තද? මේ මාධ්‍ය දෙක අපි වෙනුවෙන් පෙනී හිටියා. අපි මේ ජාතිය වෙනුවෙන් කතා කරද්දී මේ මාධ්‍ය දෙකට අපිට ඒ ආවරණය ලබා දුන්නා. මිනිස්සුන්ට අපේ පණිවිඩය අරන් ගියා. දැන් මේ මාධ්‍ය දෙකට ඒ මිෂන් එක අමතක කළා. මම දන්නේ මේ මීඩියාවල මේ මාධ්‍ය ආයතනවල මේ මිෂන් එක අවසන්ද කියලා. හැබැයි කියන්න ඕනේ අපේ මිෂන් එක තාම අවසන් නැහැ. මොකද හලාල් තහනම් කරේ නැහැ. මට කාගේවත් මේ මාධ්‍යකවත් වෙනත් ආයතනයකවත් හිත් දිනා ගන්න අවශ්‍ය නැහැ. අපේ හැම වැඩ පිළිවෙලක් නැහැ. මොකද මම දන්නවා නඩු 27ක් තියෙන මගේ අනාගතේ විසඳෙන හැටි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මාව මාධ්‍යෙන් තහනම් කරලා Facebook වල වාරණ දාලා ගියාට පස්සේ මේ වත්මන් ආණ්ඩුව ඒවත් දිගටම ක්‍රියාත්මක කරනවා. ඉතින් මගේ මේ දැන් අපි මේකට තමයි බලයක් ඉල්ලුවේ. මාවනැල්ලේ බුදු පිළිම කැඩිච්ච තැනට අද උදේ අපි ගියා නම් නඩු 27කට අප පිට ඉන්න මාව මන් දන්නවා. මාව එතෙන්ට ආවම පොලිසිය රිපෝට් එක ලියන්නේ නඩු 27ක අප පිට ඉන්න අමිත් ඊරසිංහ මාසොම්බලකායේ නායකයා මෙතෙන්ට ඇවිල්ලා ගියා කියලා. දැන් ඒ කාලේ අපිට කිව්ව දෙයක් තමයි සාමාන්‍ය ජනතාව UMP විරෝධී අද වත්මන් ආණ්ඩුවේලා ඉන්න ආධාරකාරයෝගේ UMP විරෝධී අය කිව්වේ කෝ අමිත්ලා මොන හරි දෙයක් වෙද්දි අපි ඒ කාලේ පෙනී හිටියා. ඉතින් නඩු 27කින් ඒක අවසන් වෙලා ඒ ආණ්ඩුව අවසන් වෙද්දි අපිට නඩු 27ක් දාලා අපි වතිරේ දාලා මාධ්‍ය මගින් තහනම් කරලා Facebook මගින් තහනම් කරලා ගියා. දැන් ආණ්ඩුවට විරුද්ධව ඉන්න අය විශේෂයෙන් අද UMP ඊට පස්සේ JP වගේ කණ්ඩායම් අනා කෝ අද අමිත්ලා කියලා අපි ඉන්නවා. ඉතින් අපිට මාධ්‍ය වාරණ මොකෝ අපි මේකේ වැළලෙන්නේ ඇයි? Facebook වල තහනම් කරලා නම් නඩු 27කටම අප පිට නම් ඉන්නේ. හැම ඉරිදම පොලිසිය අත්සන් කරන්න ඕන. මාසේ අන්තිම ඉරිදා පොලිසිය ගණනාවක අත්සන් කරන්න ඕන. ඊතුරු මාසේ අනිත් දවස් ටිකේ නඩු වලට පෙනී ඉන්න ඕන. දෙයක් වුණාම මේ වගේ මාධ්‍ය සාකච්ඡා දීලා අපේ යුතුයකමනේ මිනිස්සු දැනුවත් කරන එක. අපි දැනුවත් කරාම මේ මාධ්‍ය වල ඒවා පෙන්වන්නේ නැත්තම් Facebook එකේ දාපුවාම දහස් ගණන් අපිට උදව් කරන තරුණයන්ගේ account block කරලා දාලා මේ වෙද්දි. ඉතින් අපි මොනවද කරන්නේ මේ වෙද්දි? අපිට අපි නිහඬ වෙලා නැහැ. අපේ වැඩපිළිවෙල යනවා. ඉතින් අපි මේ ආණ්ඩුවට බල කරනවා. එක රටක එක නීතියක් ගේන්න ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අද මේ මොනවද කරන්නේ කියලා අපිටත් ප්‍රශ්නයක්. මේක අපි මුලින්දම්ම කිව්වා. සිස්ටම් එක යෝනි චරිත නෙවෙයි යෝනි කියන එක. නමුත් මෙයාලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂයෙන්ම එයාට වගකීමක් තියෙනවා. මොකද මං හිතන්නේ මේ ආණ්ඩුවේ ඉන්න කිසිම කෙනෙක් ප්‍රාදේශ සභා, පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු කිසිම කෙනෙක් අඩුම ගානේ අතිබහුතරයක් දෙන මහින්ද රාජපක්ෂ මහත්තයාවත් විශ්වාස නොකර ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය විශ්වාස කරලා තමයි මහා සංඝරත්නය ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය විශ්වාස කරලා තමයි මේ බලවේගය හදලා දුන්නේ. සිංහල බෞද්ධ 3න් 2ක ඡන්දේ ලබා දුන්නේ. හැබැයි
එතුමත් ආයේ තාපස්සට සිංහලයට කෙනෙහිලිකම් කරනවා නම් සිංහල බෞද්ධයන් නැවත නැවතත් රවට්ටනවා නම් ආයේ මේ රටේ ජාතික ව්‍යාපාරයකට කවදාවත් නැගී හිටින්න හම්බෙන්නේ නැහැ මේ රටේ මේ අනතුරට උත්තරයක් දෙන්නම් කියලා එන කිසිම බලවේගයක් මේ රටේ මිනිස්සු විශ්වාස කරන්නේ නැති වෙයි ආයත් මේ වගේ තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක් තව කාලයකට මේ රටේ හදාගන්න බැරි වෙයි ඉඳා මේක දැලපිහියක් වුණත් මේ දැලපිහියෙන් කිරි ටික කන්ටම් වෙනවා අපිට ඉඳා මේ ආණ්ඩුවට බල කරලා මේ ආණ්ඩුව තව අවුරුදු 4ක් ඉන්නකම් මේ ආණ්ඩුවට බල කරලා මේ රටේ සියලු ජනතාවගේ UMP වේවා JUP වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වේවා පොහොට්ටු වේවා මේ රටේ ඉන්න ස්වාධීන කණ්ඩායම වේවා මේ සියලු දෙනා මේ ආණ්ඩුවට බල කරලා අට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එද්දි කියපු සටන් පාඨේ එක රටක එක නීතියක් ඉෂ්ට කරගන්න සියලු දෙනා පාරට බහින්න වෙනවා විශේෂයෙන්ම අද වෙද්දි මුස්ලිම් මරණ වලදානවද ගොඩ ගන්නවද කියන ගැටලුවක් ඇවිල්ලා තියෙනවා මේක වලදාන්නද ඕනේ නැත්නම් ගිනි තියන්නද ඕනේ ඉතින් අනාගතයේ දවසක මේ මලකුණක් මේ වෛරස් එකෙන් පිරිච්ච මලකුණක් ත්‍රස්තවාදී සංවිධානයකට අහුනොත් අපි ඊයේ දැක්කා නිවුස් එකක් මාවනැල්ලේ ගල්වලක තිබ්බ වෙඩි බෙහෙත් හොරකම් කරලා මේ මොකටද අපි දන්නවා මේ වගේ නිවුස් අපිට අහන්න හම්බුණා අවුරුදු එකමාරකට කලින් ඊට මාස 6කට පස්සේ මොකද උනේ පාස්කු පෙරේ ඇති වුණා ගල්වලක මේ වෙඩි බෙහෙත් හොරකම් කරලා මාස 6කට පස්සේ මේ රටේ 300 400ක් මරලා දැම්මා එතකොට මේ දැන් මේ වෙඩි බෙහෙත් නැති වෙන්නේ මේ ආයෙත් බුදු පිළිම වලට පහර දෙන්නේ මොකටද පාස්කු පෙරෙන් පස්සේ අත්අඩංගුවට ගත යුතුව තිබුණේ මුස්ලිම් අන්තවාදීන් හැබැයි ඒකෙන් අත්අඩංගුවට ගත්තේ මම සාරම්මසින් බෝම්බ ගැහුවාම මාස 3ක් CRP බන්ධනාගාරේ නිකන් නිරපරාදේ අත්අඩංගුවට පත් වුණේ මම දන්නවා මේ රටේ මොකා දේශපාලනය කරත් ඉස්ලාම් බෝම්බ පෙරහැරයක් අහම මම ඉස්ලාම් අන්තවාදයක් ඇති වුණොත් එහෙම ඒක ඉස්සලාම ආණ්ඩුවේ ආණ්ඩු පාර්ශවයෙන් දඩයක්කාරයෝ බවට පත් වෙන්නේ අපි මොන ආණ්ඩුව තිබ්බත් අපිව තමයි කුදලන් ගිල හිරේ දාන්නේ එඳා අපිට වගකීමක් තියෙනවා මේවා ගැන කතා කරන්න එකක් දේශපාලනිකව අනිත්‍යක පෞද්ගලිකව මොකද බෝම්බ පෙරහැරයක් ඇති වෙච්ච ගමන් පෞද්ගලිකව පවා ජීවිතෙන් විඳවන්න වෙන්නේ අපිට. දා නැවත වතාව මතක් කරනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් එක රටක එක නීතියක් හැදීමෙන් පමණයි අනාගතයේ දවසක මේ වලදාන මලකුණක් ත්‍රස්තවාදී කතට පත් වුනොත් ඒක අංශු කැබැල්ලක් පුංචිටි බෑග් එකකට අරන් ගිලා බොන වතුර ටැංකියකට මුදා හැරියොත් මේ රටේ එකවර ලක්ෂ ගණන් ලෙඩ වෙයි. ඒකෙදි දෙමළද මුස්ලිම්ද සිංහලද බෞද්ධ කියන ප්‍රශ්න නෙවෙයි එන්නේ ත්‍රස්තවාදීන්ට බෝම්බ ලබා දෙනවටත් වඩා භයානක තැනකට තමයි මේ රට තල්ලු කරන්න හදන්නේ අනිත් එක තමයි දැන් ඉස්ලාමයේ තියෙන එක කාරණාවක් පැය 24ක් ඇතුළත අනිවාර්යෙන් අවසන් කටයුතු කරන්න ඕනේ දැන් අපි දන්න මලකුණු තියෙනවා මාසයකට වඩා ෆ්‍රිජ් එකේ දාලා එතකොට මේක හරියට අර කුකුළු මස් හම්බෙනවා වගේ ෆ්‍රිජ් එකේ දාලා සුපර් මාකට් එකේ දැන් අපි අහනවා මේක කුරාණයට ගැටලුවක් නැද්ද මේ රට ඉස්ලාම් මන්තවාදින්ගේ ඒ ගමන් විශේෂයෙන්ම මේකත් මතක් කරන්න ඕනේ සමහර මුස්ලිම් තරුණයෝ කියලා තිබ්බා අනාගතයේ දවසක මම කොරෝනා හැදිලා මැරිලා මේ මහ පොළොවේ වල දාලා මගේ මලකඳ හින්දා මේ රටට ප්‍රශ්නයක් නම් ආගම පැත්තකට තියලා මාව ආදාහණය කරලා මගේ මිනිහ විනාශ කරන්න කියලා ඒ මුස්ලිම් තරුණයන්ට අපි උත්තමාචාර්ය පුද කරනවා මේ වෙලාවේදී උපහාරය පුද කරනවා මේ වෙලාවේදී ඔබේ ආගමික සංකල්ප පැත්තක තියලා ඇත්තටම මේ වෙලාවේ අපිත් කැමති බෞද්ධ විදියට හෙට මම කොරෝනා හැදිලා මැරුණොත් මම කැමති පාංශකෝලේ දෙනවට හැබැයි මමත් මගේ ආගමික අයිතිය කැප කරා නම් මේ රට වෙනුවෙන් අන්නේ මෙහිතන්න පුළුවන් මුස්ලිම් තරුණයොත් එක්ක තමයි අපි සංහිඳියාව සහජීවනයේ කතා කළියොත්තේ මේ අන්තවාදයේ උගන්වන්නේ මුස්ලිම් පල්ලියෙන් මේ අන්තවාදයේ මුස්ලිම් පල්ලියට උගන්වන්නේ මද්‍රසා පාසලෙන් එහෙනම් මෙන්න මේ සංකල්ප ටික නැති කරොත් මුස්ලිම් පල්ලිය නැති කරන්න කියනව නෙවෙයි මම හැබැයි අනිවාර්යෙන්ම අර මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ නීත්‍යානුකූලව ගෙනාපු නීත්‍යානුකූල කරපු මද්‍රසා පාසල් ටික තහනම් කළ යුතුමයි අන්න ඒකයි 2014 කටාර් රාජ්‍යයේ කටාර් මුස්ලිම් රජතුමා විසින් 2014 අවුරුද්දේ අරාබි මද්‍රසා පාසල් 485 තහනම් කරේ එක රැයක මෙන්න මේ ප්‍රශ්නේ හිඳයි පාකිස්තානයේ බලයට ආපු පාකිස්තානු වත්මන් අගමැතිතුමා එක රැයක් ඇතුළත 114ක් අරාබි මද්‍රසා පාසල් තහනම් කරේ අන්න ඒකයි එහෙන්දා इमरान खान महत्या ये गत्त तीरने इरपक्षे कटार वल मुस्लिम रजतुमा गत्ते तीरने अपे जनाधिपतिमा टागमेतुमाट गंट हकी वकीला भी प्रार्थना करनो न अन्य गैडलो तमा अपी दीन अपी एक मेरटे मिनसुंगे बलया किल्लवे अपी
ආරංචි වෙද්දි ගැටලුවක් තියෙනවා කියලා අපිට එතනට මැදිහත් වෙන්න බෑ. මොකද දැන් අපි සිංහල බෞද්ධ ජාතිය ගැන කතා කරන්න ගිහිල්ලා අපරාධකාරයෝ වෙච්ච අපරාධ නඩු ගණනාවකට අප පිට ඉන්න මිනිස්සෙක් මම දැන්. දැන් මිනිස්සු ඇහුවට කෝ දැන් එයාලා කියලා අපිට එලි පිට යන්න බෑ මොනොත් හෙට ආයෙත් කූඩුවේ. එහෙනම් තමයි අපි බලයක් ඉල්ලුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට ගිහිල්ලා ඒවට මැදිහත් වෙන්න ඒ වරදාන වරප්‍රසාද ඕනේ අපිට වහන පොමිට් එක ගන්න නෙවෙයි ඒ පඩිය ගන්න නෙවෙයි. හැබැයි මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න බලයක් ඕනේ ඉඳා. ඉතින් අපිට මහනුවර දිස්ත්‍රික්කයේ මිනිස්සු ඒ බලය ලබා දුන්නා. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුර එකක් නෙවෙයි කීපයක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඡන්ද ඉතාම සුළු ප්‍රමාණයක් අපිට මදි වුණේ. අපි නඩු දෙකක් දැම්මා. එකක් නැවත මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කරන්න කියලා නඩු දෙකක් දැම්මා. එක නඩුවක් අභියාජනාධිකරණේ, තනින් නඩුව ශේෂ්ඨාධිකරණේ. ඉතින් කියන්ට කනගාටුයි මගේ තියෙන නඩු වලට මාස් පතාමා උසාවියට කැඳවනවා. හැමෙරිදම පොලිසිය අත්සන් කරන්න ඕනේ. මාසේ අන්තිමෙරිද පොලිසිය ගණනාවක් අත්සන් කරන්න ඕනේ මම. හැබැයි කියන්ට කනගාටුයි මැතිවරණ ඉවරලා දාපු ඒ නඩු දෙක අද්ද වෙනකල් තාම කැඳවීමක් කරේ නැහැ. අද්ද වෙනකල් ඒ නඩුවක් විභාගයට ගත්තේ නැහැ තාම. ඉතින් මට එරෙහිව තියෙන නඩු සත්‍යපතා මාස්පතා උසයි වලට කැඳවද්දී මම යුක්තිය ඉල්ලලා දාපු නඩු දෙකට තාම එකම එක කැඳවීමක් කරේ නැහැ. ඉතින් අලි සබ්රි මැතිතුමෝ අධිකරණ ඇමෙතුමෝ මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. වංචාවක් කරේ නැත්නම් දැන් හරි මට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද නැවත ගණනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි එන්නේ එකයි බලයක් ඉල්ලුවේ. අඩුම ගානේ මේවට මැදිහත් වෙන්න පුණ වටපිටාවක් අපිට ගොඩනගලා දෙන්න කියලා. ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ අති බහුතරයක් ජනතාව අපිට බලය ලබා දුන්නා. නමුත් බොහොම උපක්‍රමශීලීව වෙනදා ඉස්සල්ලාම රටේ ගණනය කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ඔබ දකින්න තියෙන්නේ මේ පාර පාර්ලිමේන්තු මැදිවරණයේ අවසානයේදී මුළු රටේම ඡන්ද ගණන් කරලා අවසානයේදී දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල. ඊට පස්සේ මැතිවරණ කොමිසමම ප්‍රකාශයට පත් කරා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද තිබ අවස්ථාව මේක කියලා. ඉතින් පුංචි ඡන්ද ප්‍රමාණයක් මදි. අපි හිතනවා ඉදිරි මැතිවරණයකදී ඒ තත්ත්වය නැවත වතාවක් උදා කරගන්න ආයෙත් අපි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න. ඒ කෙසේ වෙතත් අපිට බලයක් නැහැ කියලා, බලයක් තිබ්බා කියලා වෙනසක් නැහැ. අපි මැදිහත් විය යුතු සෑම තැනම මැදිහත් වෙනවා. ඒ වගේම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඉතාම ඉක්මනට මේ ඉස්ලාම් අන්තවාදයට, ඉස්ලාම් මේ බුදු පිළිම වලට පහර දීමේ ප්‍රශ්නවලට ඉතාම ඉක්මනට මැදි වෙන්න. මොකද ආයත් පාස්කු ප්‍රහාරයක් වැනි බොහොම භයානක තත්ත්වයක් මේ රටේ කාටත් පේනවා, පෙනීගෙන එනවා. මම හිතන්නේ මේකේ මුල සුන තියෙන්නේ මේ ඉස්ලාම් මරණ භූමි දාණය කරනවද ආදාහණය කරනවද කියන එක මැත්තේ. මොකද වක්‍රාකාරයෙන් අලි සබ්රි කියන අධිකරණ ඇමෙතුමා වක්‍රාකාරයෙන් මුස්ලිම් ජනතාව, මුස්ලිම් තරුණයෝට පොඩි ඉඟියක් දුන්නා. මුස්ලිම් මරණ වලදාන්ට දුන්න නැත්නම් අන්තවාදයක් ඇති වෙයි, මුස්ලිම් තරුණයෝ බොහොම භයානක විදිහට හැසිරේ කියලා වක්‍රාකාරයෙන් පොඩ්ඩක් උසිගැන්වුවා. ඒ උසිගැන්වීම තමයි මේ ඍජුවම බලපාලා තියෙන්නේ. අර ගෙවල් වල හිටපු මුස්ලිම් තරුණයෝ කල්පනා කරා ඇත්ත තමයි, අපි පොඩ්ඩක් සැරවුනොත් බුදු පිළිමයකට දෙකකට ගල් ගහලා පෙන්නවුවොත්, එකකට දෙකක් කඩලා පෙන්නවුවොත්, පොඩ්ඩක් කොහෙන් හරි අපි පත්තු කරලා පෙන්නවුවොත් ආණ්ඩුව යම් කිසි බලපෑමක් ඇති වෙයි. එන්ද මේ ආණ්ඩුවටත් කියනවා ඍජුව. මුලින්ම කිව්වනම් නෑ මේ රටේ එක නීතියයි තියෙන්නේ, මේ රටේ අපිට ජාතින්ගෙන් වැඩක් නැහැ, නීතිය නම් නීතිය කියනන්නේ ප්‍රකාශය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. ඒ කාලේ හරි කරගන්න පුළුවන් වුණා නම් අඩුම ගානේ මේ අද හරි මේක කරගන්න පුළුවන් නම් මේ තත්ත්වය තවදුරටත් ඇති නොවේවි කියලා අපි විශ්වාස කරනවා.